जगत विधान में तुम्हारे लिए कथा करने को टे मटो मगे देशपाल जीविते किसी में दावसकर ये तुम्हारे हम तक कराने टे बहन पहुँचिए जनादिपति बरने दी अपेक्षकत्वे लवागनी में ये महान जनता सटने टे शक्ति लबा दीला गेम लबा दीला जवे लबा दीला इतुमा पवत्पकु मतुगम रैलियत समगाई माहट जनाधिपति अपेक्षक दूरे लेबुनी कियने कर मां बहुत सफल इतुमा कैपिली के लिए वर्ल्ड बाय उन्हें दे अभी होग वर्ल्ड मुहूर्त दूर दूर का तन ऐम तुम हम दिन आगे मलेपुर साजिद प्रेमदास अपेक्षक ते लबाद ने रैली करने ने इबाई है इस सैम देहक में दे इतुमा साजिद प्रेमदास एक දකුණු අත වගේ කෙලින් හිටගත්තයි කියන එක මම මේ අවස්ථාවේ ඔබතුමන්ට ප්‍රකාශ කරනවා මම තරයේ විශ්වාස කරනවා බුලත් සිංහල මැතිවරණ ප්‍රාසේ සංවිධායකවරයා හැටියට මේ කොට්ටාසේ පොදු ජනතාවට
ඊමහත් සේවාවක් ඉෂ්ට කිරීමේ සැලසුම් එතුමාට සපෝ තිබෙනවා බොහොම පැහැදිලි ගමනක් තිබෙනවා පරාර්ථකාමීව පොදු ජන සේවාව වෙනුවෙන් විශාල පෞද්ගලික මූල්‍ය පරිත්‍යාගයන් ඉෂ්ට කරනවා මට හොඳටම විශ්වාසයි අගෝස්තු 5 වෙනිදාට සජිත් ප්‍රේමදාසත් සමග ජගත් විතාන මැතිතුමා මැති සභයට යනවාමයි කියන එක අපි හිතනවා ඒ වගේම අපි ප්‍රාර්ථනා කරමු හිතවත් මිත්‍රවරුනි බුලත් සිංහල මැතිවරණ කොට්ටාසය ගැන කතා කරනකොට මට සරත් රණවක මැතිතුමාව අමතක කරන්නට බෑ සරත් රණවක මැතිතුමා මාත් සමග ඉතාමත්ම සමීපව හිතයිශීල කුළු පගව දේශපාලන කටයුතු කරපු පුද්ගලයෙක් මා සමග පමණක් නොවේ දිවංගත මගේ පියාණන්ටත් එතුමා දැවැන්ත ශක්තියක් ලබා දුන්නා ඒ නිසා මේ මොහොතේ අපි සරත් රණවක මැතිතුමාවත් එතුමාට පින් දීලා එතුමාවත් මේ අවස්ථාවේ අපි අනුස්මරණය කළ යුතුයි දයාවර මිත්‍රවරුනි බුලත් සිංහල මැතිවරණ කොට්ටාසේ බුලත් සිංහල මදුරාවල කොට්ටාස දෙකම නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා සියලු දිනාම පාහේ අද ජගත් විතාන මැතිතුමාගේ නායකත්වෙන් අපිත් සමග එලි පිටම මැතිවරණ සටනට ඇවිල්ලා තියෙනවා. ඊතුමන්ලා සියලු දෙනාටම මම පැහැදිලි පොරොන්දුවක් වෙනවා කිසි දෙයකට කලබල වෙන්න එපා. තමුන්නාන්සලාගේ මන්ත්‍රී දූරවලට මොකක්වත් සිදුවන්නේ නැහැ. ඒ වගකීම අපි සම්පූර්ණයෙන්ම බාර ගන්නවා. ඒ වගකීම පමණක් නෙවෙයි තව වසර එකහමාරකින් පමණ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාට පළාත් පාලන මැතිවරණයට මූණ දෙන අවස්ථාව එළවෙනකොට විශ්වාස කරන්න ඔබතුමන්ලාගේ ජයග්‍රහණය වෙනුවෙනුත් අපි නැවතත් වරක් බුලත් සිංහලට පැමිණෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. හිතාදර මිත්‍රවරුනි අගෝස්තු 5 වෙනිදා තීරණාත්මක දවසක්. අගෝස්තු 5 වෙනිදා රට තීන්දුව කරන්නට ඕන වැඩ බැරි අධක්ෂ ආණ්ඩුව වෙනුවට නව පිරිසිදු රජයක් බිහි කරනවද නැද්ද කියන කාරණා. අද රටේ පවතින්නේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වූ අකාර්යක්ෂම අලස වැඩ තේරෙන්නේ නැති ජන දුක හඳුනාගන්නේ නැති ශ්‍රී ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණු දුර්වලම රජයයි අද රට පාලනය කරන්නේ. ආණ්ඩුවේ දුර්වලතා නිසා මුළු රටම ආර්ථික ප්‍රපාතයකට වැටිලා. මේ ආර්ථික අහේනිය තුල අපේ රටේ ජනතාව ආදායම් මාර්ග නොමැතිව ව්‍යාපාර අහිමි වෙලා ගොවිතැන කරගන්නට බැරිව සම්පූර්ණයෙන්ම රට සහ ජන සමාජය දැවැන්ත අක්‍රීය භාවයකට ලක් වුණු තත්ත්වයක් අපිට පේනවා.
මිත්‍රවරුනි මෙවන් අන්ධකාර තත්වයකින් රට මුදවා ගන්නට දුරකතනෙන් තරඟ කරන සමග ජන බලවේගයේ අපි සූදානම් අපි ලෑස්ති රට ගොඩනගන ආර්ථිකයේ ශක්තිමත් කරන පොදු ජනතාවගේ අතපිට සරු කරන පොදු ජනතාවගේ මුදල් පසුම්බියට ආදායම් ගලා එන ඒ දෙවන්ත ආර්ථික පරිවර්තනාත්මක යුගයේ ක්‍රියාත්මක කරන්නට අපි සූදානම් මිත්‍රවරුනි මේ වන විට වර්තමාන රජය රටේම ජනතාව නොමග යවමින් සිටිනවා අපි රජයෙන් අහන්නට කැමති ආර්ථික වශයෙන් හානියක් වුණු අපේ රටේ ජනතාවට ලබා දෙනවයි කියපු 104 සහන පොලී ණය ක්‍රමය කවදද ක්‍රියාත්මක කරන්නේ පොල් ගෙඩි අකුරෙන් ප්‍රවෘත්ති සිරස්තර වලට සීමා වුණා පමණයි මහ පොළවේ මේ කිසිවක් ක්‍රියාත්මක වන්නේ නැත රජයේ ප්‍රකාශ කරා මාර්තු මාසෙත් අප්‍රේල් මාසෙත් විදුලි බිල සහ ජල බිල කප්පාදු කරනවා කියලා ප්‍රසිද්ධියේ ජනතාවට කිව්වා කලබල වෙන්න එපා මාර්තු මාසයේ විදුලි ජල බිල අප්‍රේල් මාසයේ විදුලි ජල බිල සම්පූර්ණයෙන්ම ඉවත් කරනවායි කියලා නමුත් අද බලන විට මැයි මාසයේ විදුලි ජල බිල් වලට අප්‍රේල් මාර්තු විදුලි ජල බිල් ඇතුල් කරලා දැන් ඒවල් වලට පවුල් වලට රතු නිවේදනයත් සහිතව එවන අනුතුරු හැඟවීම මෙච්චර දින ප්‍රමාණයකින් මුදල පියවුවේ නැත්තම් කපනවයි කියන එතනත් කරේ ජනතාවට බොරු හොඳට මතක තියාගන්න මිත්‍රවරුනි මේ වගේ මහා විනාශයකදී මේ වර්තමාන රජය මේ රටේ හැම පවුලක්ම තක්සේරු කරන්නේ ඉතාමත්ම සොච්චම් වටිනාකම මේ රටේ හැම පවුලකටම ආණ්ඩුව දීලා තියෙන තක්සේරුවක් එක පවුලක් වටින්නේ රුපියල් 5000ක් පමණයි ඒක තමයි රජයේ තක්සේරුව ඊයේ දවසේ අපේ අගමැතිතුමාට කවුරු හරි දිරච්ච රණුවක් දීලා වැරදි ප්‍රකාශයක් නිකුත් කරා අපි කරපු ඉල්ලීමක් පිළිබඳ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ දත්ත පිළිබඳව අංශු මාත්‍රයකවත් දැනුමක් නැතිද අගමැතිතුමා තමන් මට ඉන්න ගෝලබාලින්ගේ දිරච්ච රණුවක් ගිලලා වැරදි ප්‍රවෘත්ති නිවේදනයක් ඉදිරිපත් කරා. අපි තමුන්නාන්සලට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඒ බලාපොරොත්තුව තමයි මේ රටේ දුක් විඳින ජනතාවට අපි සහන දෙන්නට ඕන. අපි මේ ජනතාව ඇති වී තිබෙන මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගන්නට ඕන. නැවතත් වරක් ආර්ථිකය ඉහළට එනතුරු පස්වෙනිදා පත්වෙන සමගි ජන බලවේග රජෙන් දුරකතනෙන් අපි දිරනකොට හැම පවුලකටම ආර්ථිකයේ ගොඩනැගෙන තෙක් මසකට 20000 ගාණේ ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම පොරොන්දු වෙනවායි කියලා මේ අවස්ථාවෙන් ප්‍රකාශ කරනවා. දැන් මේ කතාව කියනකොට මහලොකු ආර්ථික විශේෂඥයෝයි කියන කණ්ඩායම කඩි කුලප්පුවකට ලක් වෙනවා. ඒ අය අහනවා සජිත් කොහමද 20000ක් පොරොන්දු වෙන්නේ? කොහෙද සල්ලි තියෙන්නේ දෙන්නේ? මිත්‍රවරුනි ඇමරිකානු ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා
හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගන හදන එක නතර කරලා අපි ඒ මුදල් ලබා දෙනවා හැම පවුලකටම මේ සහනේ ලබා දෙන්න. දෙහිවල ගල්කිස්ස වෙරළ තීරුවේ මූදුවැලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ලක්ෂ 8900ක් වියදම් කරලා. ඒ නාස්තිකාර ව්‍යාපෘතිය නතර කරලා රටේ ජනතාවට 20000 ලබා දෙන්නට මේ මුදල් වෙන් කරනවා. මේ රටේ ජනතාව නොදන්නා ගිනිපොලි අධිවේගී මාර්ග ව්‍යාපෘති වලට ගිවිසුමක් අත්සන් කළා දිවෙනවා. ඒ ගිවිසුම අහෝසි කරලා ඒයින් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අපි මේ රටේ ජනතාවට 20000 ලබා දෙන්නට කටයුතු කරනවා. මේ රජයේ ක්‍රියාත්මක කරපු නාස්තිකාර වැඩසටහන් රැසක් තිබෙනවා. ඕන තරම් සල්ලි දිනන පහුගිය මාස කීපය තුල රජයේ තරඟයට මුදල් ලක්ෂු ගැහුවා. තරඟයට මුදල් ලක්ෂු ගහලා ඒ මුදල් ප්‍රතිපාදන කොහෙ ගියාද කියන එක ලංකා වාසී ජනතාව දන්නේ නැහැ. මූල්‍ය වගකීමකින් තොරව මුදල් ලක්ෂු ගහපු රජේ ඕන තරම් සම්පත් වෙනවා රටේ ජනතාවට බෙදලා දෙන්න. රටේ ජනතාවට ආධාර උපකාර ලබා දෙන්න. මම තමුන්නාන්සලට පැහැදිලිවම කියනවා කවුරු මොන කතා කිව්වත් මේ රටේ ජනතාව අපි කෙරෙහි තමන විශ්වාසය දැන් වර්ධනය කරගෙන තිබෙනවා. නොවැම්බර් 16 වෙනිදා ඇති වුණු ආණ්ඩු වෙනස මේ රටට සෙතක් සාන්තියක් ඉටු කරලා නැහැ. රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා නැවතත් වරක් පොදු ජන යුගයක් මේ රටේ ක්‍රියාත්මක කරන්නට දුරකටනේ දිනවන්න සමගි ජන බලවේගයේ දිනවන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. දැන් ක්‍රමක්‍රමයෙන් මිත්‍රවරුනි වර්තමාන රජය අමුතුම ක්‍රමවේද හරහා තමන්ගේ නොහැකියාව සංවන්නට උත්සාහ කරනවා. අපි හැමෝම දන්නවා රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය. මේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නට රජයට හැකියාවක් නැහැ. දැනුමක් නැහැ. බුද්ධියක් නැහැ. ඥාණයක් නැහැ. දර්ශනයක් නැහැ. වැඩපිළිවෙලකුත් නැහැ. දැන් මිත්‍රවරුනි ඊයේ පෙරේදේ ඉඳලා අලුත්ම කතාවක් ගොතනවා. මොකද්ද මේ කතාව? කොරෝනා සම්බන්ධ කතාවක් නෙවෙයි. කොරෝනාව නිසා ඇදවැටුණු ආර්ථිකය ගොඩනැගෙන කතාවක් නෙවෙයි. දැන් අලුත්ම කතාවක් හදලා අපේ රටට ගෞරවයේ කීර්තිය ලබා දුන්නා. අපේ වීරෝදාර 2011 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට අවලාද නගන අපහාස කරන චරිත ඝාතනය කරන කතාවක් හදලා. මිත්‍රවරුනි මේ චරිත ඝාතනයට ඉතිහාසයකුත් තියෙනවා. 2011 ලෝක කුසලාන තරගාවලිය ක්‍රියාත්මක කරපු රටක් හැටියට ඒ කාලේ රාජ්‍ය පාලනය තුල ක්‍රියාත්මක වුණු ලෝක තරගාවලියේ අපේ රටටත් තියෙනවා පුදුම සහගත කීර්තියක් ගෞරවයක්. මොකද දන්නවද ඒ ගෞරවය? අපේ රට තමයි ලෝකයේ තියෙන එකම රට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ප්‍රධාන සහභාගී වන එය ක්‍රියාත්මක කරන ප්‍රධාන රටක් හැටියට කිසිඳු ලාභයක් ලබා ගන්නේ නැතුව පාඩුවක් විඳපු එකම රට ශ්‍රී ලංකාව. ඩොලර් මිලියන ගණනක් පාඩුයි. සාමාන්‍යයෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය රටක් ක්‍රියාත්මක කරොත් රටවල් දෙක තුනක් එකට එකතු වෙලා ක්‍රියාත්මක කරොත් ඒ රටවල් දෙක තුන හැමදාම ලාභ ලබනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලියක් ක්‍රියාත්මක කරපු රටවල් අතරින්
अपे रटे विदराई लोकुम पाडुव क्रियात्मक उने किसीम लाभयक लभुवे नहे एकट कौद वग कियन्नट ओन एवकट रजय एवकट रजय तमयि वग कियन्नट ओन ए एवकट रजय हिटपु अमतिवरे तमयि दैन अपहास अवलाद नगन्ने अपे रटे क्रिकेट कंडायम मट मतकयि कुमार संगक्कार मैतिमा कॉलिन काउड्री अनुस्मरण देशने करा एक कॉलिन काउड्री अनुस्मरण देशने तुल श्रीलंका क्रिकेट क्षेत्रे अडुपाडुकं अडुलुहुंडुकं गेन अपे रटे क्रियात्मक वुनु क्रिकेट बोर्ड माफियाव गेन एतुमा हेलिदरव्वक करा दैन एतुमाट मड गहन ඔය අද දවසේ දේශපාලඥයා එදා ක්‍රීඩාවෙම තේ මොකද එයා කරේ වහාම නියෝගයක් යවුවා එංගලන්ත සංචාරයේ සහභාගී වෙන කුමා සංගක්කාරව මේ අනුස්මරණ දේශනය තුල මේ රටේ ක්‍රිකට් බෝඩ් මාෆියාවේ අකටයුතුකම් හෙළිදරව් කියලායි කියලා වහාම ඒ තරංගාවලියට සහභාගී වීම නතර කරලා ශ්‍රීලංකාවට නැවත කැඳවන්නට නියෝගය දුන්නු ඇත්ත තමයි අද දවසේ කුමා සංගක්කාරට මහේල ජයවර්ධනට මුත්තයා මුරලිදරන්ට ටීඑන් දිල්ෂාන්ට ලසිත් මාලිංගට මේ වගේ අවලාද නැත ඒ කණ්ඩායමටම මහා අපහාසයක් කරා මොකද මේ නාඩගමට හේතුව මේ නාඩගමට හේතුව රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න වලින් ජනතාවගේ අවධානය වෙන අතකට හරවන්න ඒක තමයි එකම අරමුණ කොහොම හරි රටේ තියෙන ආර්ථික ප්‍රශ්න ටික රජයට ඕන ජනතාවට අමතක කරවන්න රටේ තිබෙන ඉතාමත්ම දුර්වල පාලනය රජයට ඕන ජනතාවගේ සිත් සතන් තුළ ඒවා අමතක කරවන්න. ඒ අමතක කරවන්න තමයි මේ ලෝක කුසලාන ටොම් පචේ පිළිබඳව කතා හදලා ඒ කීර්තිමත් කණ්ඩායමට පහර පිට පහර එල්ල කරන්නේ. මම පැහැදිලිවම කියන්නට ඕන කුමා සංගක්කාරට පහර ගැසීම මේ අදයියේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. ඒක ඒ කාලෙම ඉඳලා වෘත්තියේ ඊර්ෂ්‍යාව තුල සංගත්තාරගේ හැකියාව පිළිබඳව තිබුණු ඒ කුහක සිටිවිලි ඒ ඊර්ෂ්‍යාකාර සිටිවිලි දේශපාලකින්ගේ පහත් ක්‍රියාවන් නිසා ඒ පහත් ක්‍රියාවේ කැඩපත ඒ අඳුරු සෙවණැලි අදට මේ දේශපාලන ශේෂ්ත්‍රය තිබෙනවා ඒ නිසා සමගි ජන බලවේගයේ අපි තරේ හෙලා දකිනවා කුමා සංගක්කාර ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමට අපහාස එල්ල කිරීම පිළිබඳව අපි පැහැදිලිවම කියනවා ඒක නෙවෙයි රටේ මාතෘකාව රටේ මාතෘකාව රට ගොඩ නැගීම රටේ ජනතාවට හයිය ලබා දීම रटे संवर्धने सक्रिय क्रीम रटे ग्रामीय नागरिक आर्थिके पणगन वीम एकतमय मे रचे करन्नट ओन एकतमय मे रचे युतुकम मम आंडोट कियनवा ओबतुमल्लाट रटे आर्थिके हदन्न बेरिनम अनिवार्यन्म अपि हदला पेन्नन्नम अनिवार्यन्म पस वेनिदग मे रटे जनताव समगी जन बलवेगयट ඒ උතුම් ජනවරම ලබා දෙනවා නුවන්වානයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මිත්‍රවරුනි කොරණ ප්‍රදේශයේ අපේ බල මණ්ඩලයට සහභාගී වන්නට තිබෙනවා. අද දවස පුරාවට කොළඹ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ජන හමු රාශිය ජන හමු අටක් අපි ක්‍රියාත්මක කරන්නට සැලසුම් කළා තිබෙනවා.
රට පුරාවටම ජන හමුදාසක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය ආරම්භ කරලා දෙනවා. අපි ජනතාව අතරට යන්නට බිය වෙන්නේ නැහැ. අපි ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ දහඩිය සුවඳ හඳුනාගෙන පොදු ජනතාවගේ සිතුම් පැතුම් වලට අනුකූලව තමුන්නාන්සේලාගේ අහිංසක අසරණ හඬට හදවතේ තැනක් දීලා ජනතා විසඳුම් සපයන්නට අපි මැලිවන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි අද ජනතාව අතරට යෑමේ මේ මහා ජන හමුදාස ක්‍රියාත්මක කරන්නේ. හැබැයි මේ ජන හමුදාසක සමහර අවස්ථාවලදී ඒ අවශ්‍ය ප්‍රචාරය ලැබෙන්නේ නැහැ. නමුත් මම ආයාචනා කරනවා මගේ හඬ අසා සිටින සියලුම දෙනාගෙන් තමුන්නාන්සේලාට අපි කරන කියන දේවල් පිළිබඳව මගේ මුහුණු පුතෙන් ඕනතරම් බලා ගන්නට පුළුවන්. ඒ මුහුණු පුතේ අපි කරන්නා වූ කතා, අපි සහභාගී වෙන රැස්වීම, අපේ මැතිවරණ ව්‍යාපාරය වඩාත් පුළුල්ව තමුන්නාන්සේලාට ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරලා තිබෙනවා. මේ පවතින වාතාවරණය තුළ ඒ හැරෙනකොට අපිට වෙනත් දෙයක් කරන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා නැවතත් වරක් මතක් කරන්න කැමතියි අපේ ජගත් විද්‍යාන මැතිතුමාගේ නායකත්වයෙන් මට ලොකු විශ්වාසයක් තිබෙනවා. බුලත් සිංහල මැතිවරණ කොට්ටාසය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. මේ බුලත් සිංහල මැතිවරණ කොට්ටාසයේ ඡන්ද මැදිස්ථාන 57ක් තිබෙනවා. ග්‍රාම නිලධාරී වසම් 87ක් තිබෙනවා. ඒ ග්‍රාම නිලධාරී වසම් 87 තුල ගම්මාන 419ක් තිබෙනවා. මම යෝජනා කරනවා අපේ ජගත් විතාන මැතිතුමාට වෙනමම කණ්ඩායමක් යවලා මේ ගම්මාන 419ව සංවිධානය කරලා දැම්ම පටන් ගන්න බුලත් සිංහල සංවර්ධන සැලැස්ම හදන්න. අපි මේ වන විටත් බුලත් සිංහල සංවර්ධන පදනම ආරම්භ කරලා හමාරයි. ජගත් විද්‍යාන මැතිතුමාගේ නායකත්වයෙන් අපි මේ පදනම ක්‍රියාත්මක කරනවා. මේ පදනම ක්‍රියාත්මක කරනකොට මම ඔබතුමන්ලට කියන්න කැමතියි, බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි පොදු ජන සේවාව අනෙකුත් දේශපාලන පක්ෂ වගේ නෙවෙයි, බලය තිබුණත් බලය නැති වුණත් ඒ විශිෂ්ට ජනසා සේවාව අපි පොදු ජනතාවගේ දෙපතුල ළඟට ළඟා කරනවාමයි කියන එක මම ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේ අද මේ රැස්වීමට සහභාගී වෙලා සිටිනවා අපේ මතුගම සංවිධායකතුමා කීර්ති කාර්යරස මැතිතුමා. වාමවාදී දේශපාලනයකින් නද එතුමා අපේ සමගි ජනබල වේගී කියන මහා වෘක්ෂයට සම්බන්ධ වෙලා ජනතාවාදී ජනහිතකාමී ජනතා සේවාවක් ඉෂ්ට කරන්නට එතුමා සැදී පැහැදී සිටිනවා. පීඩී අවේරත්න මැතිතුමා කවදත් මාත් සමග සමීපව කටයුතු කරපු පුද්ගලයෙක්. අගලවත්ත මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට එතුමා ඉදිරිපත් වෙනවා. එතුමා නිරන්තරයෙන්ම සජිත් ප්‍රේමදාසගේ ගමන වෙනුවෙන් කැපකිරීම් කරපු පුද්ගලයෙක්. ඒ වගේම නිශාන්ත වර්ණසිංහ මැතිතුමා ජාතික හෙළවරුමය මුදුන්පත් කරගෙන අද අපේ සංධානයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කරා. එතුමාටත් අපේ සුභපැතුම් අපි පුද කර සිටිනවා. ඉෂ්තිකාර ජමීල් මැතිතුමා කැපකිරීම් රාශියක් කරා නම්‍යශීලීව කටයුතු කරමින් අපේ ගමන සාර්ථක කරන්නට ලොකු සේවාවක් ඉෂ්ට කරා. එතුමාවත් මතක් කර සිටිනවා. ඒ වගේම මරිය දාසන් ඇන්ටනි අපේ වතු ශේෂ්ත්‍රයේ නියෝජනය කරන අපේක්ෂකතුමත් වතු ජනතාවගේ අයිතිය වෙනුවෙන් අද අපේ කණ්ඩායමේ සිටිනවා. මේ ස්ථානයට පැමිණි අජිත් පෙරේරා කණ්ඩායම් නායකතුමාවත් මතක් කරන්නට ඕන. එතුමත් ඇත්ත වශයෙන්ම අපේ ගමන වෙනුවෙන් දැවැන්ත හයියක් ලබා දුන්නු, හැම විටම අපිට සහයෝගී ශක්තිය ලබා දෙන නායකයෙක්. මිත්‍රවරුනි, අවසාන වශයෙන් මම කියන්නට ඕන, ඇත්ත වශයෙන්ම අපේ සමගි ජන බලවේගය කියන්නේ
महा देशपाल निकमुतुवा मे महा देशपाल निकमुतुवा तुल विविध दक्ष हपंकम तिबेन पुद्गली अपित समग सिटिना तमुनासल दन्नवा मगे जनाधिपति वन व्यापारे वेनुवेन लुकु कैपकिरीमक करा राजित सेनारत्न मेतेतुमा एतुमा सिटिन्ने मे समग जन बलवेगी खंडा ए वगेम श्रीलंका निदहस पक्षे पतागयो देखवन कुमार वेलगम मेतेतुमान एतुमत तिन्ने समग जन बलवेगी अपे खंडाय मतु मित्र वरुणे करुणा करला अपेक्षक लाइस्तु दिहा बलन्न दक्ष पक्ष हकियावन तिबेन ए वगेम बोरु करन्न नतुव शोभन क्रियावन करन्न नतुव बोरु रंगपयम करन्न नतुव सत्यवादीव हदवतिन्म पोदु जनतावत् समग सिटिन जनतावादी प्रगतिशीली खंडायम इदिरिपत् करला तिबेन्ने समगी जन बलवेगे कियन एक मम बोहोम आडंबरयेन प्रकाश करन्ने एनिसा मित्रगणे ओसीरु देना जगत विधान में तो तुम्हारे नायकत्वे शक्ति मत करने पासवेनी दाटा मैतिवर न प्रतिपालक ही वन कोटा बुलत सिंहलिंग अति विशिष्ट जाय ग्रहण या दुर्गतने ऐटा समग्र जनवाल देगे ऐटा अभी अनिवार्यम बलापुरुत्तिन वाई किये मिन जगत विधान में तो तुम्हारा प्रमुख सियलुम अपेक्षक तुम्हारे लाटा जगत पिता न मैतितुमा सदी प्रेम दासत समग मैति सभेट गिरियान न टोना ये मुकद मटक केलिही गुण्याती न टोना मगे देशपाल न गमन न टर हैम अवस्था वक दीम इतुमा लबादुन्नो सुविशेषी शक्ति निसा सीरु दिलाटम देवान सरनाय अस्सलामुअलैकुम वनक्कम देवी भीड़ समझी जन बलवेगी नायक अपने नायक